අයිබෝන් යාළුවනේ, අද අපි අපේ වීඩියෝ එකෙන් ඔගලන්ට කරන්න සූදානම් වෙලා ඉන්නේ ගෙදරදීම ලස්සන බ්‍රා එකක් ලේසියෙන් කරගන්න විදිය ගැන. ඇත්තටම අපි ඒ සඳහා යොදාගන්නේ ඉවත දාන ටී-ෂර්ට් එකක්. ඔයාලා හැම කෙනෙක් ළඟම මේ වගේ ටී-ෂර්ට් ඇති. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. ඇත්තට මේකට අපි යොදාගන්නේ අඟල් බාගේ ඉලාස්ටික් පටි කීපයකුත්, බ්‍රා කප්ස් දෙකකුත්. ඉතින් මේ බ්‍රා කප් එක මීඩියම් හරි ලාර්ජ් හරි ඔයාලගේ ඕන සයිස් එකට යොදා ගන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්නේ අඟල් 34 36 වගේ සයිස් එකට හරියන එකක්. ඉතින් මේකේ මම උගලන්ට පෙන්නනවා අඟල් 15 ඉලාස්ටික් පටි දෙකකුයි, අඟල් 31 ඉලාස්ටික් පටියකුයි. ඊට පස්සේ බලමු අපි මේක කොහොමද කපා ගන්න කියලා. මම මේ බ්‍රා කප්ස් දෙක තියලා තියෙනවා ටී-ෂර්ට් එක උඩ. ඊළඟට මම මේ අඟල් භාගයක් තමයි පහලින් ලකුණු කරන්නේ. උඩින් අපි අඟලක් විතර ලකුණු කර ගන්නවා. ඒ වගේම අපි මැද අඟලක් විතර වගේ තියලා එතන දෙකට මැදින් බෙදෙන තැන ඉඳලා අපි මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. බ්‍රා කප්ස් දෙකට අඟල් භාගයක්, උඩින් අඟලක්, සයිඩ් එකෙන් අඟල් භාගයක්, යටින් අඟල් භාගයක් හිටින විදිහට මේ වගේ හැඩයකට ඇඳ ගන්නවා. ඉතින් මෙහෙම ඇඳගෙන අපිට පුළුවන් මේ බ්‍රා එක මේ විදිහට කපලා නිර්මාණය කරගන්න. ඇත්තටම සිමින් වලට, ඩාන්සින් වලට ඔගලන්ට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර පාවිච්චියට යොදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මම මේ ඇඳගත්ත රේඛාව දිගේ කපා ගන්නවා. මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට හරිම ලේසියෙන් මේක මහගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ටත් උත්සාහ කරන්න කියලා. මේ විදිහට බලන්න දැන් අපි කපලා ඉවරයි. ඊට පස්සේ මේ කප්ස් දෙක අයින් කරලා අපිට පුළුවන් දෙකට නමලා, ඇත්තටම කොටස් දෙකක් තියෙනවා ටී-ෂර්ට් එකේ ඉස්සරහා පිටුපස. ඒ විදිහට අපිට නැවත මේ විදිහට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මම අර උඩින් ඉලාස්ටික් පටි දෙක අල්ලන්න තමයි මේ කට් මාක් එක යොදාගන්නේ. දැන් මම මේ විදිහට හොඳ පැත්තට මුදුනින් තියලා ඉලාස්ටික් පටි දෙක අල්ල ගන්නවා. මං අර අඟල් 15ට ගත්තේ අන්න ඒ පටි දෙක තමයි මෙතන අල්ලගන්නේ. අල්ලගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ අපි කපාගත්ත කොටස් දෙක එකට තියලා රම්මට මහන් යන්න. මේ විදිහට මේ විදිහට අඟල් කාලක් විතර හැවවාසි හිටින විදිහට වටේටම අල්ලන් යන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් මහ ගන්න පුළුවන්. ඔයත් උත්සාහ කරන්න ඔයාගේ සයිස් එකට බ්‍රා කප්ස් තියෙනවා වෙළඳපොලේ ගන්න ඩබල් XL දක්වා. ඉතින් ඒ වගේ ඔයාගේ සයිස් එකට හරියන කප් එක අරගෙන ඔගලන්ට පුළුවන් මේ විදිහට නිර්මාණය කරගන්න බලන්න උත්සාහ කරලා. අපි මේ ටී-ෂර්ට් එකෙන් පෑන්ට් එකක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලට ඒක වුණා නම් මට කමෙන්ට් එකක් දාන්න පහලින්. මේ විදිහට අපි කට් මාක් එකක් මැදින් යොදා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේක හරවන්න. ඉතින් ඇත්තටම බ්‍රා එකයි පෑන්ට් එකයි දෙකම එකම රෙද්දෙන් මැවුවාම සිමින් වලට එහෙම යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර පාවිච්චියට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම අද කාලේ යෝතිය ගොඩක් ප්‍රිය කරනවා එකම වර්ගයෙන් අඳින්න. ඉතින් බලන්න උත්සාහ කරලා මේ විදිහට gedara දීම වාට කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්. බලන්න මම දැන් ඇතුළට කප්ස් දෙක රිංගවනවා. රිංගවලා අපිට පුළුවන් අවුට්ලයින් එකක් වටේට ගහන් යන්න මේ විදිහට තියලා. ඉතින් හුඟක් අය මගෙන් ඉල්ලා සිටියා මේ කරන්න කියලා. මම මේ ලේසියෙන් කරගන්න පුළුවන් විදිහක් තමයි ඔයාලට පෙන්නන්නේ. බ්‍රායික කරන එක හුඟක් දෙනෙක් ඉල්ලා හිටියා. මං ඉස්සරහට ඒක කරනවා ඔයගොල්ලන්ට. ඉතින් ඒවා බ්‍රා කරන විදි එක එක විදි තියෙනවා. ඉතින් අපිට පුළුවන් මුලින්ම මේ වගේ දෙයක් අත්හදා බලන්න. ඊට පස්සේ අපි බලමු
සංකීර්ණ ක්‍රමවලට යන්න. ඉතින් මේ සරල ක්‍රමයේ කරලා බලලා ඊළඟට අපි යමු කොටන් වලින්. එහෙම නැත්නම් ස්ට්‍රෙච් වෙනත් මෙටීරියල් යොදාගෙන කොහොමද කරගන්නේ කියලා. ඊට පස්සේ මං අඟල් 31ට කපාගත්තු ඉලාස්ටික් එක මේ විදිහට ජොයින් කරලා අල්ලන් යනවා. අපි හදාගත්තු කොටස යටින් බලන්න උඩින් හිටින විදිහට අයිනෙම තමයි අල්ලන් යන්නේ. මේ විදිහට අල්ලන් ගිහිල්ලා අපි කරන්නේ ඒක අනිත් පැත්ත හරවලා අල්ලන එක. එතකොට ඇතුළට හිටිනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේකට අඟලේ ඉලාස්ටික් එකක් උනත් යොදා ගන්න පුළුවන්. මම මේ ඔයාලට අදහසක් තමයි දෙන්නේ. බලන්න මේ විදිහට අපිට පුළුවන් ඝනකම් ඉලාස්ටික් එකක් උනත් අල්ලගෙන යන්න අවශ්‍ය නම්. ඉතින් මේ විදිහට අපි උඩින් අවුට්ලයින් කරගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ පහලෙනුත් මේ විදිහේ මැහුම් පාරක් ගහන් යන්න. දැන් ඉස්සරහා අපි කරගෙන ඉවරයි. අපිට තියෙන්නේ පිටුපස කොටස නිර්මාණය කරගන්න. ඒ වගේම මේ ඉදිරිපස මම පොඩ්ඩක් රැලි තියලා සකසනවා. එතකොට ගොඩක් ලස්සනයි. ඒ වගේම අර කප්ස් දෙක ලස්සනට හිටිනවා. එහෙම නොයා දැන් මේ විදිහට අපි ඉදිරිපස සදාගත්තට පස්සේ ඉලාස්ටික් එක දෙකට නමලා හරි මැදි ඉඳලා අඟල් දෙකමාරක් මේ විදිහට තියාගෙන අපිට පුළුවන් ලකුණු කරගන්න. මේ විදිහට පින් එකකින් හරි චෝක් එකකින් හරි ඔයගලන්ට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සරහා පටි, අපි අඟල් 15ට කපාගත්ත පටි දෙක තමයි මෙතෙන්ට ජොයින් කරන්නේ. පිටිපස පැත්තට හිටින විදිහට, ඒ කියන්නේ යටට හිටින විදිහට තියලා අපිට පුළුවන් පහලින් තියෙන ඉලාස්ටික් එකට පිටුපස පහලින් එන ඉලාස්ටික් එකට මේ විදිහට අල්ලගන්න. ඇතුළට අඟල් භාගයක් විතර නමලා අපි මේ විදිහට අල්ලගන්නවා. මම මේක ශක්තිමත් විදිහට අල්ලගන්න උවමනා හින්දා එක් සකුරේ හැඩයකට අල්ලගන්නවා. ඉතින් අපි මේ විදිහට දෙපැත්තම අල්ලගත්තට පස්සේ ඇත්තටම බ්‍රා එකේ වැඩ ඉවරයි. ඉතින් ඔයාලට මම කියන්නේ මේකේ මම පෑන්ට් එකත් කපනවා මේ ටී-ෂර්ට් එකෙන්ම ලේසියෙන් කරගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් ඔයාලට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න, මම ඒකත් පෙන්වන්නම්. පෑන්ටි පිළිබඳ කලින් වීඩියෝ එකකුත් මම කරා. ඒ හින්දා මම හිතනවා එච්චර අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. නමුත් ඉවත දාන ටී-ෂර්ට් එකකින් උනත් මේ වගේ ලස්සන දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි මම අද වීඩියෝ එක යොදාගත්තේ. ඉතින් ඔයාලා මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා මම හිතනවා. ඒ වගේම ආරාධනා කරනවා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න share කරන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මේකේ පිටිපස්ස අපි නිර්මාණය කරේ. ඇත්තටම තරුණ යුවතියන්ට ගොඩාක් ප්‍රිය කරන විදිහේ design එකක් තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න. මේ විදිහට තමයි මහල යොරුනහම දකින්න පුළුවන් වෙන්නේ. ගොඩක් ස්තුතියි ඔයාලට මගේ වීඩියෝ එක නැරඹුවට. සුබ දවසක්.